හිතන්න අපිට මොකක් හරි variable එකක් තිබ්බා කියලා නම් කියලා ඒක සමානයි 5ට කියලා. ඒ වගේම තමයි මම ඕකට point එකක් හදාගන්නවා. මම ඒක p කියලා නම් කරන්න මම ඕක සමාන කරගන්නවා නම් කියන එකට. ඉතින් ওই විදිහට මට point එකක් මම හදාගත්තා කියන්නකෝ. මට දැන් ඕන නම් මේ point එකේ value එක වෙනස් කරගන්න. ඒ කියන්නේ හිතන්න මට මේ number කියන එක දැන් ආයේ මෙතනින් එහාට පාවිච්චි කරන්න ඕනේ නැහැ. මට කෙලිම මේ p කියන එකත් එක්ක තමයි වැඩ කරන්න ඕනේ. දැන් මම කෙලිම p සමානයි 10 කියලා ලිව්වොත් බලන්න මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. එතකොට වෙන ඇති මෙතන error එකක් එනවා. ඉතින් එහෙනම් අපිට ඒ ක්‍රමයට කරන්න බෑ. හැබැයි මතකද අපිට point එක dereference කරන්න පුළුවන් star mark එකේ මතන් asterisk එකක් දාලා. ඉතින් මේකෙන් අපි dereference කරාම අපිට ආපහු num කියන එක එනවා. කෝකටත් ඉතින් ඕගොල්ලන්ට සැක නැති වෙන්න මම මෙතනට num කියන එක output කරගෙන ඉන්නම් මේ වැඩේට කලින්. දැන් අපි c out කරගෙන බලමු num කියන එක මොකද්ද ඒකට වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට වෙනදි 510 කියලා print කරලා තියෙනවා. කලින් වගේම මට endl එක දාන්න අමතකුණා. කොහොම නමුත් ඔයා ඉතින් පොඩ්ඩක් මුලේ කල්පනා කරොත් ඔයාලට පේන ඇති මොකද්ද වෙලා තියෙන්නේ කියන එක. 5 print කළා ඊට පස්සේ ආයේ 10 print කළායි ඔය තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට පේන ඇති 5 print කළා. ඒ කියන්නේ මුලින්ම තිබ්බේ 5 කියන value එක ඊට පස්සේ 10 කියන value එක. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් pointers dereference කරලා ඒකට අදාළ values වෙනස් කරගන්න. ඒක ඔයාලට පුළුවන් point එකක් හරහා මේක කෙලින්ම increment කරන්න ඒවා වුණත් කරන්න. ඒකට ඉතින් කරන්න තියෙන්නේ මෙන්න මේ කොටස මකලා දාලා ඔය point dereferencing කරන කොටස වරහනකට දාගන්නවා. ඊට පස්සේ අපි ඒක increment කරන මේ විදිහට plus plus කියලා දාලා. මුලින්ම වෙන්නේ වරහන ඇතුලේ තියෙන දේවල්. එතකොට මුලින්ම වෙන්නේ p කියන එක dereference කරලා අපිට num කියන එක එනවා. ඊට පස්සේ අපි num කියන එකේ value එක එකකින් වැඩි කරනවා. දැන් අපි බලමු අපිට 5යි 6යි print වෙනවද කියලා. ඉතින් ඔයාලට වෙන්නේ 5යි 6යි print වෙනවා. ඉතින් ඔය plus plus minus minus ඔය ටික එකම විදිහට තමයි වෙන්නේ. ඔතනින් ගියම අපිට තවත් දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි නිකම්ම p plus plus කරොත් එහෙම අපි මෙතන p plus plus කරන්න කලින් num වෙනවට අපි p print කරගමු මෙතනත් p print කරගමු දැන් බලමු මොකක්ද අපිට වෙන්නේ කියලා ඔයාලට පේනවා ඇති මුලින් තිබ්බේ මෙහෙම එක ඊළඟ තියෙන්නේ මෙහෙම එක මුලින් තියෙන්නේ 8 ඊට පස්සේ මං කිව්වා මේක integer එකක් නම් byte 4ක් තියෙන්නේ එතකොට memory address එක points 4ක් ඉස්සරහට යනවා ඊට පස්සේ අපිට යනවා එකක් ඉස්සරහට ගියම 9 ඊට පස්සේ තව එකක් ගියම a තව එකක් ගියම b තව එකක් ගියම c එතකොට අපිට මේ විදිහට memory address එක අපි වැඩි කරගත්තා එක්ක දැන් අපි p කියන එක dereference කරලා බලමු මොකක්ද එන වැලියු එක කියලා. මෙන්න තියන අලුත් වැලියු එක. ඒ කියන්නේ මෙන්න මේ ඇඩ්‍රස් එකේ තියෙන වැලියු එක තමයි මේ තියෙන්නේ. ඔයාට ඕක දැක්කම ඔයා ගේම් ගහපු කෙනෙක් නම් පොර වැඩ කරලා තියනවා නම් මොකද්ද මතක් වෙන්නේ? මට නම් මතක් වෙන්නේ චීට් එන්ජින් කියන සොෆ්ට්වෙයාර්. චීට් එන්ජින් කියන සොෆ්ට්වෙයාර් එකට පුළුවන් අපි මොකක් හරි ගේම් එකක් ගහනවා නම් ඒ ගේම් එක ස්කෝස් එහෙම නැත්නම් ඒකේ තියෙන මනි වගේ දේවල් ස්ටෝ කරගන්නේ RAM එකේ රන් වෙන වෙලාවෙදී. ඉතින් ওই චීට් එන්ජින් කියන එකට පුළුවන් ඒ අපි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් සිලෙක්ට් කරලා දුන්නාම ඒ ප්‍රෝග්‍රෑම් එකට අදාළ මෙමරි වලට ඇක්සස් කරන්න. ওই මෙමරි වලට ඇක්සස් කරලා එයාට පුළුවන් අපි කියන මෙමරි ඇඩ්‍රස් එකේ තියෙන වැලියුස් වෙනස් කරන්න. ඕක කරන්නේ අපි දැනට තියෙන වැලියු එක සර්ච් කරනවා මෙමරි එකේ. හිතන්න අපිට මොකක් හරි සල්ලි කීයක් හරි ඒකේ තියෙනවා නම් ලක්ෂය කියලා අපි ලක්ෂය කියලා එකේ සර්ච් කරලා අපි මොකක් හරි දෙයක් එකකින් සල්ලි වලට අරගත්තාම වැලියු එක වෙනස් වෙනවා. එතකොට ආය අලුත් වැලියු එක සර්ච් කරාම වෙනස් වුනේ මොන මෙමරි ඇඩ්‍රස් එකද කියන එක සොෆ්ට් එකකින් හොයලා බලලා අපිට ඒක කැමති ගානකට වැඩි කරගන්න පුළුවන්. එහෙම කළා අපෝ සොෆ්ට් එකකට ගියහම මෙමරි එකෙන් හැමදේම ලෝඩ් කරගන්න. එතකොට RAM එකෙන් ලෝඩ් වෙච්ච අලුත් එකේකට දාගත්තාම අපිට හිතා ගන්න බැරි තරම් සල්ලි ප්‍රමාණයක් ටික ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය සංකල්පේ මෙන්න මේක පාවිච්චි කරලා තමයි කරලා තියෙන්නේ. අද වීඩියෝ එක බලලා ඔයාලට ගොඩක් ස්තුතියි. ලයික් කරන්න, ෂෙයා කරන්න, වගේ ප්‍රශ්න මතක ඇතුව පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු. එතකන් subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න.